ඕම් ශාන්ති 2024 හත්වෙනි මාස 30වෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි දුක නිමවන සතුට ගෙනන කෙනා වන්නේ පරමාත්ම පියා පමණි ඔබේ සියලු දුක් දුරු කරනුයේ පියා පමණි කිසිවෙකුගේ දුක දුරු කරලීමට මිනිසෙකු හට නොහැකිය ප්‍රශ්නය ලෝකයේ සාමයෙන් තොරවීමට හේතුව කවරේද සාමය ස්ථාපිත වනුයේ කෙසේද පිළිතුර ලෝකයේ සාමයෙන් තොරවීමට හේතුව අනේක විද වූ ආගම් වේ කලියුගයේ අවසානයේදී මෙම බෙදීම ඇති වූ විට එතන සාමය තොරවේ පියා පැමිණ සැබෑ ආගම ස්ථාපිත කළ විට සාමය ස්ථාපිත වේ ලක්ෂ්මී නාරායන රාජධානියේ සාමය තිබූ බව ඔබට වටහා ගත හැකිය. පිරිසිදු ආගම හා පිරිසිදු ක්‍රියාව එහි තිබුණි. යහපත කරන පියා ඒ නව ලෝකය නැවතත් නිර්මාණය කරමින් සිටී. එහි සාමයෙන් තොරවීම පිළිබඳ සඳහනක්වත් නොමැත. ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට මෙතැනට විත් සියලු දේ තේරුම් කරයි. ඥාන සාගරයයි හැඳින්වූයේ ආධ්‍යාත්මික පියා පමණි. මෙය ඔබට තේරුම් කර දී ඇත. බොම්බේ වල දිගින් දිගටම රැස්වීම පවත්වන සමාජ සේවකයින් ඇත. බොම්බායේ මෙම රැස්වීම පවත්වන ස්ථානය භාරතීය විද්‍යාභවන් යයි හැඳින්වේ. ඥානයේ වර්ග දෙකකි. එකක් නම් පාසල් සහ විද්‍යායතන වලදී ලැබෙන ලෞකික ඥානයයි. ඔවුන් එයට විද්‍යාභවන් දැනුමයයි කියයි. එහි තවත් දෙයක් තිබිය යුතුය. ඥානය යනු කුමක් දැයි මිනිසුන් නොදනි. මෙය වූ කලී ආධ්‍යාත්මික ඥාන භවන් විය යුතුය. ඥාන යනු ඥානයයි. ඥාන සාගරය වනුයේ උත්තරීතර පියාවන උත්තරීතර ජීවාත්මය පමණි. ඥාන සාගරය ක්‍රිෂ්ණා විය නොහැක. ශිව බාබා පිළිබඳ පැසසුමත් ක්‍රිෂ්ණාගේ පැසසුමත් එකිනෙක වෙනස්ය. භාරතයේ මිනිසුන් පටලැවිල්ලකට පත්ව ඇත. ඔවුන් ක්‍රිෂ්ණා ගීතාවේ දෙවියන්නේ සලකා විද්‍යාභවන් ඥානය දෙන ස්ථානයේ විවෘත කරයි. ඔවුන්ට කිසිවක්ම නොතේරේ. ඒ ඥානය ගීතාවේ ඥානයයි. ඒ ඥානය ඇත්තේ ඥාන සාගරය වන පියාටම පමණි. මිනිසුන් මෙය නොදනි. සත්‍ය වශයෙන්ම සියලු ආගමික ලේඛන අතර මාණික්‍ය වන එකම භගවත් ගීතාව භාරතයේ මිනිසුන්ගේ ආගමික ලේඛනය වේ. භගවත් හෙවත් දෙවියන් යනුවෙන් හැඳින්විය හැක්කේ කවුද? මෙකල භාරතීයයන් මෙය තේරුම් ගෙනවත් නැත. ඔවුන් ක්‍රිෂ්ණා හෝ රාමා හෝ තම තමන් උත්තරීතර යයි කියයි. මේ තමෝ ප්‍රදාන කාල සීමාවයි. රාවණ රාජ්‍යයයි. ඔබ කාට හෝ මෙය තේරුම් කරනා විට මෙසේ කියන්න. මෙය ශිව බාබා කතා කර කිව් දේය. පළමුවෙන් ඔවුන් තේරුම් ගත යුත්තේ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය ඥාන සාගරය වන බවත් ඔහුගේ නම ශිවා බවත්ය. මිනිසුන් ශිව රාත්‍රී උත්සව පැවැත් වූවත් කිසිවෙකුට තේරුම් ගැනීමේ හැකියාවක් නැත. ශිවා පැමිණ ඇති බව ස්ථීරය. ඔහුගේ රාත්‍රිය සමරණුයේ එබැවිනි. ඔවුන් ශිවා යනු කවුරුන්ද කියාවත් නොදනි. පියා මෙසේ කියයි. සියලු දෙනාගේ දෙවියා එකය. අනෙක් ජීවාත්මයන් සියලු දෙනා සහෝදරයන්ය. සියලු ජීවාත්මයන්ගේ පියා එම උත්තරීතර පියාය. උත්තරීතර ජීවාත්මයයි. ඥාන සාගරයයි. මේ ඥානය දෙවි දේවතාවන්ට නැත. කුමන ඥානයද කිසිදු මිනිසෙකුට නැති නිර්මාපකයා පිළිබඳ හා නිර්මාණයේ මුල මැද සහ අග පිළිබඳ ඥානයයි. පුරාණ ඉෂිවරු හා මුනිවරුන් මෙය නොදන්නා බව ඔවුන් කියයි. පුරාණ යන්නෙහිවත් තේරුම ඔවුන් නොදනී.
පුරාණ යන්නෙහි තේරුම සත්‍යුගය හා රිදී යුගය වේ. සත්‍යුගය වූ කලී නව ලෝකයයි. ඉෂිවරු හා මුනිවරු එහි නොසිටියහ. සියලු ඉෂිවරු හා මුනිවරු පැමිණියේ පසුවයි. ඔවුන්ටද මේ ඥානය නොමැත. ඔවුන් සරල ලෙස නැත. එයත් නොවේ මෙයත් නොවේ යනුවෙන් පවසන්. ඔවුන්වත් නොදනී නම් දැන් තමෝගුණී වී ඇති භාරතයේ මිනිසුන් දන්නේ කෙසේද? මෙකල විද්‍යාවේ මානාධික බව ඉහළ වේ. වර්තමානයේ විද්‍යාවෙන් භාරතය දෙව්ලොවක් වී ඇතැයි ඔවුන් විශ්වාස කරයි. එය වූ කලි මායාගේ පම්පෝරියයි. පොම්පේ නගරය වැටීම යනුවෙන් නාට්‍යයක්ද ඇත. මෙකල භාරතයේ වැටීමක් ඇතැයිද ඔවුන් කියයි. සත්‍යුගේ වූ කලි නැගීමයි. දැන් ඇත්තේ වැටීමයි. මෙය දෙව්ලොව නොවේ. මෙය මායාගේ පම්පෝරියයි. එය විනාශ විය යුතුව ඇත. මිනිසුන් හිතන්නේ අහස් යාත්‍රා මාලිගා හා විදුලි පහන් තිබෙන නිසා මෙය දෙව්ලොව කියාය. කෙනෙක් මළ විට නම් ඔහු දිවං ගත වී යයි කියයි. ඔහු දෙව්ලොව ගොස් ඇත්නම් දෙව්ලොව ඇත්තේ වෙනත් තැනකයයි මේන් හෝ ඔවුන් තේරුම්ගෙන නොමැත. මෙය රාවණගේ පම්පෝරියයි. අසීමිත පියා දෙව්ලොව ස්ථාපිත කරයි. මේ කාලයේදී මායා සහ දෙවියන් අතරත් යක්ෂ ලෝකය සහ දේවමය ලෝකය අතරත් කඹ ඇදීමක් ඇත. භාරත ලෝකයේ මිනිසුන්ට මෙය තේරුම් කර දිය යුතුව ඇත. තව තවත් බොහෝ දුක් පැමිණීමට තිබේ. දුක බොහෝ වෙයි. දිව්‍ය ලෝකයේ ඇත්තේ සත්‍යුගේ පමණයි. කලියුගයේ දිව්‍ය ලෝකය තිබිය නොහැකි. වඩාත්ම සුභ සංගම් යුගය කිසිවෙක් නොදනි. පියා මෙසේ විස්තර කරයි. ඥානය සහ දහවල අතර භක්තිය රාත්‍රියයි. ඔවුන් අඳුරේ අතපත ගායි. ඔවුන් වේද සහ නොයෙක් ග්‍රන්ථ දෙවියන් හමුවීම සඳහා උගනි. බ්‍රහ්මාගේ දහවල සහ රැය බ්‍රහ්මීන්ලාගේද දහවල සහ රැය. මුඛයෙන් උපදින සැබෑ බ්‍රහ්මීල වනුයේ බ්‍රහ්මීන් වරුවන ඔබයි. අනිකුත් බ්‍රාහ්මණීන් කලියුගේ භෞතික නිර්වාණය. ඔබ වඩාත්ම සුභ සංගම යුග බ්‍රාහ්මීන් වරුන් වේ. කිසිවෙක් මේවා නොදනි. ඔවුන්ගේ බුද්ධියට ඔවුන් කරන දේ වැටහෙන්නේ මේවා තේරුම්ගත් පසුවයි. දෙව්ලොවයයි හැඳින්වෙන භාරතය සත්ව ප්‍රධානව තිබින. මෙය දැන් නිශ්චිතවම අපාය වන අතර ඔවුන් අපායෙන් දෙව්ලොව යනවා යයි කියනුයේ එහෙයිනි. එහි සාමය සහ සතුට ඇත. එය වූ කලි ලක්ෂ්මී නාරායන්ගේ රාජ්‍යයයි. ඔබට තේරුම් කළ හැකි මිනිස් ජනගහණය අඩු කරන්නේ සහ සාමයෙන් තොර බව අඩු කරන්නේ කෙසේද කියා. මෙම ජරාජීර්ණ කලියුගයේ ඇත්තේ සාමයෙන් තොර බවයි. නව ලෝකයේ පමණයි සාමය ඇත්තේ. දෙව්ලොව සාමය ඇත. ඒට කියනුයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය කියයි. වර්තමානයේ ඇත්තේ හින්දු ආගමයි. ඒට ආදි සනාතන ධාමයයි කිව නොහැක. හින්දු ස්ථානයේ යන නම නිසා ඔවුන් හින්දුන් ලෙස හැඳින්වේ. එහි තිබී ඇත්තේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයයි. එහි සම්පූර්ණ පවිත්‍රත්වය, සතුට, සාමය, සෞඛ්‍ය සහ ධනය තිබින. දැන් මිනිසුන් මෙසේ හඬ නගයි. අපි පෞකාරයෝය. පවිත්‍ර කරුවාණනි, පැමිණෙන්න. පැනනගින ප්‍රශ්නය මෙයයි. පවිත්‍ර කරුවා කවුද? ක්‍රිෂ්ණා එසේ විය නොහැකි. ඥාන සාගරය, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පමණි පවිත්‍ර කරුවා වන්නේ. ඥානය යනු අධ්‍යනයයි. සියල්ල පවතින්නේ ගීතාව මතයි. ඔබ දැන් කෞතුකාගාර සහ ප්‍රදර්ශන ආදී පැවැත්විය යුතුය. නමුත් මිනිසුන් තවමත් බීකේ වරුන් යන්නෙහි අර්ථය තේරුම් ගෙන නොමැත. ඔවුන් හිතන්නේ එය තවත් නව ආගමක් කියාය.
ඔවුන් ඇහුම් කන් දුන්නා උවද කිසිවක් තේරුම් නොගනී. පියා මෙසේ කියයි. ඔවුන්ට ඇත්තේ සම්පූර්ණ තමෝ ප්‍රදාන් ගල් බුද්ධියක්. මෙකල බොහෝ අයට ඇත්තේ විද්‍යාව ගැන අහංකාරකමයි. ඔවුන් විද්‍යාව තුළින් විනාශ වන අතර ඔවුන්ට කිව හැක්කේ ගල් බුද්ධිය කියාය. ඔවුන්ට දිව්‍යමය බුද්ධියක් ඇතැයි කිව නොහැක. ඔවුන් ඔවුන්ගේ විනාශය සඳහා බෝම්බ සාදයි. ශංකර විසින් විනාශය කරවන්නේ නැත. ඔවුන් විසින් ඔවුන්ගේ විනාශය කරගනි. කොහොම නමුත් තමෝ ප්‍රධාන බුද්ධිය ඇති අය මේවා අවබෝධ කර නොගනි. ඔවුන් සාධන සියල්ල මේ පැරණි ලෝකයේ විනාශය සඳහාය. විනාශය සිදු වූ කල පමණි නව ලෝකයේ ජය ගැනීම සිදුවනු ඇත්තේ. ඒ මිනිසුන් කාන්තාවන්ගේ දුක නැති කළ හැක්කේ කෙසේදයි සැලකිල්ල දක්වයි. පියා පමණි දුක නිවන්නා සහ සතුට ළඟා කරන්නා වන්නේ. දෙවි දේවතාවන් වුවත් එසේ නොවේ. ක්‍රිෂ්ණාද දේවතා කෙනෙකි. ඔහුට දෙවියන් යැයි කිව නොහැකිය. ඔවුන්ට කිසිවක් අවබෝධ නොවේ. තේරුම් ගන්නා අය පමණක් බ්‍රාහ්මීන් වන අතර ඔවුන් අන් අයට විස්තර කර දෙයි. රාජකීයත්වයේ හිමි ආදි සනාතන දේවතා ධර්මයට අයත් අය මතුවනු ඇත. ලක්ෂ්මී නාරායන්ට දෙව්ලොව හිමි වූයේ කෙසේද? ලෝකේ හිමිකරුවන් වීමට ඔවුන් කළේ කුමක්ද? කලියුගයේ අවසානය වන මෙකල බොහෝ ආගම් ඇති අතර සාමයෙන් තොර බවද ඇතිවේ. නව ලෝකයේදී එසේ නොවේ. පියා පැමිණ රාජයෝගා උගන්වන සංගම් යුගය වර්තමානයයි. සුකර්ම විකර්ම සහ අකර්ම පිළිබඳ ඥානය ලබා දෙන්නේ පියා පමණි. ජීවාත්මයන් පැමිණ ක්‍රියාවන් කිරීමට ශරීර ලබා ගනී. සත්තුගේදී මිනිසුන් කරන ක්‍රියා සියල්ල අකර්මය. එහිදී විකර්ම කිරීමක් නැත. එහි දුකද නැත. පියා පමණි මෙහි පැමිණ ඔබට මෙම සුකර්ම අකර්ම සහ විකර්ම ගැන රහස් කියා දෙන්නේ. මා මොහුගේ උපත්වල අවසානයේදී පැමිණෙමි. මම මේ රත්යට ඇතුළු වීමි. මෙය අමරණීය ප්‍රතිමූර්තිය වන ජීවාත්මයේ රතයයි. එය අමෘත්සවලදී පමණක් නොවේ සෑම මිනිසෙකුටම අමරණීය සිහසුණක් තිබේ. ජීවාත්මය වූ කලී අමරණීය චීරතම්බියයි. මෙම ශරීරය ගමන් කරයි. කතා කරයි. මෙය අමරණීය ජීවාත්මයේ සජීවී සිහසුණයි. සියලු දෙනා අමරණීය ප්‍රතිබිම්බය වන අත් නමුත් ශරීරයට මරණය සිදු වේ. ජීවාත්මය අමරණීය වේ. ඔවුන් සිහසුන විනාශ කර දමයි. සත්තුගේදී බොහෝ සිහසුන් නැත. මේ කාලයේදී මිලියන ගණන් ජීවාත්මයන් වල සිහසුන් නැත. ජීවාත්මය පමණි අමරණීය වන්නේ. තමෝ ප්‍රදාන් භවයේ සිට සතෝ ප්‍රදාන් භවට පත්වන්නේ මෙම ජීවාත්මයයි. මා සදාකාලිකව සතෝ ප්‍රදානය. පවිත්‍රය. ඔවුන් භාරතයේ පැරණි යෝගා ගැන කතා කළත් ඔවුන් හිතන්නේ ඒවා ඉගැන්වූයේ ක්‍රිෂ්ණා කියාය. ඔවුන් ගීතාව මිත්‍යාවක් බවට හරවයි. ඔවුන් චරිතයේ නම වෙනස් කර ඇත. පියාගේ නම වෙනුවට දරුවාගේ නම ඇතුළත් කර ඇත. ඔවුන් ශිවාගේ රාත්‍රිය සැමරුවත් ඔහු ආවේ කෙසේදැයි නොදනි. ශිවා ඌ කලී උත්තරීතර ජීවාත්මයයි. අන් ජීවාත්මයාට වඩා ඔහුගේ පැසසුම වඩාත් වෙනස්ය. රාධා සහ ක්‍රිෂ්ණා, ලක්ෂ්මි සහ නාරායන වන බව දරුවන් වන ඔබ දනි. ලක්ෂ්මි නාරායන්ගේ දිත්ව ස්වරූපය විෂ්ණු ලෙස හඳුන්වයි. වෙනසක් නැත. නමුත් අත් හතරක් හෝ අටක් ඇති මිනිසයන් නොමැත. ඔවුන් අත් බොහෝ ඇති දෙවිවරුන් පෙන්වා ඇත. මේ විස්තර කිරීමට කාලය අවශ්‍යයි. පියා මෙසේ කියයි. මම දුප්පතුන්ගේ ස්වාමියායි. මම පැමිණෙන්නේ ಭಾರತೀಯ දුප්පත් වී රාහු ග්‍රහය ලැබූ විටය. බ්‍රහස්පතිගේ බැල්ම තිබුණු අතර දැන් ಭಾರತය සහ මුළු ලොවම රාහු විසින් වසාගෙන ඇත. පියා ಭಾರತයට
එන්නේ ඒ නිසාය. ඔහු පැමිණ දෙව්ලොව යැයි හැඳින්වෙන නව ලෝකය සාදයි. දෙවියන් කතා කරයි. මම ඔබ රජවරුන්ගේ රජවරු බවට පත් කරවමි. මම ඔබව දෙව්ලොව ඔටුනු දෙකක් ඇති අය බවට පත් කරවමි. ආදි සනාතන දෙවිදේවතා ධර්මය තිබී අවුරුදු 5000ක් පසු වී ඇත. එය දැන් නැත. ඔවුන් තමෝ ප්‍රදාන වී ඇත. පියා ඔහු විසින්ම නිර්මාපකයා හා නිර්මාණය හඳුන්වා දෙයි. කෞතුකාගාර සහ ප්‍රදර්ශනවලට බොහෝ මිනිසුන් ආවත් ඔවුන් කිසිවක් තේරුම් නොගනී. ඉතා කලාතුරකින් සුළු පිරිසක් පාඨමාලාව ලබාගෙන නිර්මාපකයා හා නිර්මාණය දැනගනී. අසීමිත පියා නිර්මාණකරුවාය. ඔබ ඔහුගෙන් අසීමිත උරුමයක් ලබා ගනී. පියා පමණි ඔබට මෙම ඥානය ලබා දෙන්නේ. එවිට රාජධානිය ලැබුණු විට මෙම ඥානය අවශ්‍ය නොවේ. දෙව්ලොව වන නව ලොව ගැලවීම වන අතර පරණ වූ ලෝකය වන අපාය දුක්ඛිත වේ. පියා ඔබට ඉතා හොඳින් තේරුම් කර දේ. ඔබත් එසේම තේරුම් කර දිය යුතුය. ඔබ ඔවුන්ට ලක්ෂ්මී නාරායන් පින්තූර පෙන්විය යුතුය. සාමය ලොවේ ඇති වෙමින් තිබේ. පියා සාදන ආදි සනාතන දෙවිදේවතා ධර්මයේ පදනම දැන් නැත. දෙවිදේවතාවුන්ගේ පිරිසිදු ධර්මයක් තිබූ අතර ක්‍රියාද පිරිසිදු විය. දැන් මෙය පාපකාරී ලෝකයයි. නව ලෝකය හැඳින්වනුයේ පාපයෙන් තොර ලෝකය ශිවාලය ලෙසේ. ඔබ දැන් මෙය තේරුම් කර දුන් විට දුප්පත් අසරණ අයට යහපතක් සිදුවේ. කාරුණිකයාණන් වන්නේ පියා පමණි. ඔහු එන්නේ ඉතා සුභ සංගම් යුගයේදීය. යහපත් පියා යහපත් යුගයේ පැමිණ ඔබට යහපත උදා කර දේ. ඔහු පැරණි ලෝකය වෙනස් කර නව ලෝකය සාදයි. ඥානය තුලින් ගැලවීම ලැබේ. සෑම දිනකම කාලය ලබාගෙන මෙය තේරුම් කර දෙන්න. ඔවුන්ට මෙසේ කියන්න. නිර්මාපකයා සහ නිර්මාණයේ මුල මැද සහ අග දන්නේ අප පමණි. දෙවියන් පැමිණ රාජයෝග උගන්වා අපව ඔටුනු දෙකක් ඇති අය බවට පත් කළ දෙවියන්ගේ කතාව වූ ගීතාව දැන් දිගහැරේ. ලක්ෂ්මී නාරායන්ද එසේ වූයේ රාජයෝග වලිනි. ඔවුන් පියාගෙන් රාජයෝග ඉගෙන ගත්තේ ඉතා සුබ වූ සංගම් යුගයේදීය. බාබා සියල්ල ඉතා පහසුවෙන් විස්තර කරයි. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දාන සඳහා සාරාංශය 1. අප රජවරුන්ගේ රජවරු වන්නේ රාජයෝගා නම් වූ මෙම ඥානයෙන් නිසා රාජයෝගා වූ කලි ධනයේ ප්‍රභවයයි. මෙම ආධ්‍යාත්මික අධ්‍යයනය ඔබ දිනපතාම උගනමින් අන් අයටද ඉගැන්විය යුතුය. 2. සැම විට අප මුවින් උපන් සැබෑ බ්‍රාහ්මීන් අය ලෙස සතුටින් ඉපිල සිටිය යුතුය. අපි කලියුගයේ අන්ධකාරයෙන් මිදී ආලෝකයට පැමිණ ඇත්තෙමු. අපටත් අන් අයටත් යහපත සිදුකර ගත යුතු වඩාත්ම සුබ යහපත් සංගම් යුගය මෙයයි. වරදානය, ඔබ සෑම සිතුවිල්ලක්ම ක්‍රියාවට නංවන මාස්ටර් සර්ව බලධාරී වේවා. මාස්ටර් සර්ව බලධාරී බලධරයෙකු යනු සිතුවිලි සහ ක්‍රියාවන් සමාන වන අයකි. ඔබේ සිතුවිලි ඉතා උසස් නමුත් ක්‍රියාවන් එම සිතුවිලි අනුව නොවේ නම් එවිට ඔබව මාස්ටර් සර්ව බලධාරී බලධරයෙකු ලෙස හැඳින්විය නොහැක. එබැවින් ඔබ තුළ ඇති උසස් සිතුවිලි ක්‍රියාවට නංවන්නේ දැයි පරීක්ෂා කරන්න. මාස්ටර් සර්ව බලධාරී බලධරයෙකුගේ සලකුණ වන්නේ ඔහුට ඒ මොහොතට අවශ්‍ය වන බලය භාවිත කිරීමට හැකිවීමයි. ඒ මොහොතේම ඔබට අවශ්‍ය ඕනෑම විශේෂ බලයක් භාවිත කිරීමට හැකිවන පරිදි ඔබේ ශාරීරික හා සියුම් බල පාලනය කරගන්න.
පාඨය දැනුමෙන් පිරුණු ජීවාත්ම තුල කෝපය ඇති වූ විට ඔවුන් පියාගේ නාමය අපකීර්තියට පත් කරයි. ඕම් ශාන්ති.